දැන් අරගලයක් සිද්ධ වෙනවා ඔබ දන්නවා ඔව් අපි දන්නවා මේ ගෝල්ෆේස් අභියස හරිනේ එතකොට මෙතන එකතු වෙලා ඉන්නවා බොහෝ දෙනා හරිම ආදරේ පාට පක්ෂ ભેදයක් නැතුව ආගම් ಜಾති ભેදයක් නැතුව පුදුමාකාර සහයෝගයක් අපිට පෙන්눔 කරනවා මේ අරගලය තුල හරි එතකොට මේ අය එකතු වෙච්ච තැන අපි දැක්කා ගෝටා ගෝ ගම කියලා ගම්මානයක් නිර්මාණය වෙලා තියෙනවා ඔව් එතකොට මේක සෝෂල් මීඩියා වල ෂෙයා වෙලා තිබ්බා මටත් ආව ඉන්විටේෂන් එකක් ඉන්වයිට් කළා තිබ්බා. ඒකවල සමාජ මාධ්‍ය වල බොහෝ දේ හෙවමාරු වුණා. ඔබ දකින්නේ නැති. ඔව්. මේ වැඩේ තුල ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යත් එක්ක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් භාවිතා කරලා අන්තර්ජාලය භාවිතා කරලා බොහෝ දේ කරපු අය එකමුතු වෙලා තිබ්බා. සෝෂල් මීඩියා කැරක්ටර්ස් එකතු වෙලා තිබ්බා. Google එකේ සර්ච් කරාම Google Map එකේ මෙන්න මේ ගම පෙන්නනවා කියලා සමහරු කිව්වා. මම සර්ච් කරලා බැලුවා ඒක ඇත්තක්. අහා. Google Map එකේ අන්න ඔය කියන නමත් එක්ක ගම්මානක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ අන්තර්ජාලය භාවිතා කරන අය කොයිතරම් දක්ෂයිද? ඒ තරම් ඉක්මනට එහෙම දේවල් හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලන්ට. ඔව් ඒක ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න අපි හැමෝම කතා කරන්නේ මේකේ වැරදි පැත්ත. ජාත්‍යන්තරයට ගිහිලා තියෙන මේ ගම. ඔව්. ගෝටා ගෝ ගම කියලා තමයි මේ ජාත්‍යන්තරයට ගිහිලා තියෙන්නේ. හරිම එකමුතු වෙච්ච ගමක්. ඉතින් පොඩ්ඩක් අපි හිතමු හැමෝම කියන්නේ මෙහෙම කරමු එහෙම කරමු මේ වැරද්ද කරමු. සමහරවිට ඔබ මම මේ කියපු කාරණාවත් එක්ක අමනාප වෙන්නත් පුළුවන්. හැබැයි මම මේ කාගෙවත් පැත්තක් අරන් කතා කරා නෙවෙයි මං කාගෙවත් කීමකට මේ දේ කිව්ව නෙවෙයි අවංකවම මේ වෙලාවේ හිතුණු දේ හිතන්න මේ ජාත්‍යන්තරයට ගිය අලුතෙන් නිර්මාණය කරපු ගම ඇතුළේ තියෙන්නේ ආදරය එකමුතුකම ඉතින් මේක අපි පවත්වාගෙන යමු ඉදිරියට කාටවත් එක වෙනස් කරන්න ඉඩ තියන්නේ නැතුව අපි මේ ලබන්නා වලුත් අවුරුද්ද ඔව් අපි කියන්නේ කිරියෙන් පැනෙන් ඉතිරේවා වගේම මේ අපේ සමගිය සමාදානයේ මේ ආදරය මුළු රටේම පැතිරේවා කියලා ප්‍රාර්ථනා කරමු අනිවාර්යෙන් එහෙනම් සුබ උදෑසනක්